අවසරයි ගෞරවනීය සාන්නහංස සාන්නහංස එතකොට මේ කරන්න දෙන්නේ අපිට සතර කමඨහන් වඩන එක විතරයි කිසිම බලාපොරොත්තුවක් නැතුව නැතුව කිසිම බලාපොරොත්තුවක් නැහැ හතර කමඨහන් වඩන හැම වෙලේම අතහැරීම ත්‍යාගෝ පටිංසග්ගෝ මුත්‍ය අනාලයෝ අශේෂ විරාග නිරෝධෝ ත්‍යාගෝ කියන්නේ මොකද අතහැරීම පරිත්‍යාගෝ කියන්නේ මොකෝ දැන් පරිත්‍යාගය කියලා සිංහලෙන් කියන්නේ තමන්ට තියෙන දෙයක් පරිත්‍යාග කරනවා කියන්නේ අතහරිනවා ත්‍යාගෝ පටි නිස්සග්ගෝ මුත්‍ය අනාලයෝ වචන හතරෙන්ම කියන්නේ අතහැරලා මිදි නිදහස් වෙලා නැවත නොයලන විදිහට මිදි නිදහස් වෙන අනාලයෝ පටි නිස්සග්ගෝ බැම්ම ගලවලම කපලම අයින් කරා බැම්ම තියෙන එක තම අර තණ්හා විපාදයන්නේ තම බැම්ම පැහැදිලි සාන්නහස මේ එතකොට සාන්නහස මේ බුද්ධ ශක්තියට අනුගත වෙලා නැත්තම් එතකොට මේ ධ්‍යානය කොහොමද වෙන්නේ එතකොට ඒක බුද්ධ ශක්තියට අනුගතේ නැත්නම් ධ්‍යානසුවේ විඳි ධ්‍යානයේ සැපෙඳි බ්‍රහ්මත්වයට පහයයි අත් වෙන එහෙමනේ සාන්නහස සාන්නහස තව ප්‍රශ්නයක් තියෙනවා එතකොට සමුදය අරිය සත්‍යනේ එතකොට දුක්ඛ අරිය සත්‍යනේ එතකොට රිය අරිය කියලා දෙකක් තියෙනවනේ එතකොට මේක දැන් සමුදය අරිය සත්‍ය නම් සමුදය කියන්නේ රාග දේශ මොහොනේ එතකොට ඒක අරිය වෙන්නේ කොහොමද කියන ප්‍රශ්නයක් තියෙනවා මේක චතු අරිය කියන්නේ මොකෝ රිය කියන්නේ මොකද රිය කියන්නේ ගමන ගමන අරිය කියන්නේ නැවැත්ම ගමන ගමන අත්හැරීම එතකොට මේ අත්හැරිය යුතු ගමනට හේතු වෙන්නේ මේ දුකට හේතු වෙන අර දුක්ඛාරිය සත්‍ය මේ ගමනට හේතු වෙන්නේ තේරුම් ගත යුත්තේ මේ සමුදය අරිය අරිය කියීම මේකත් අරිය පරිේශනයක් ගල මේකෙන් මිදි නිදහස් වෙන්න ඕන නිරෝධ අරිය සත්‍ය නිරෝධ ගාමිනී අරිය සත්‍ය චතු අරිය සත්‍ය හතරම ආර්ය සත්‍ය හතරක් මේ රිය ගමන අවසන් කරන්නට උපකාර වන දැන් වරද වරද හැටියට දකින්න ඕන දුක්ඛාරිය සත්‍ය තමයි වරද වරදට මුල දකින්න ඕන වරදට මුල තමයි සමුදය ඒක දකින්න එපා ඒ මුල ගලවන්න දුක්ඛ නිරෝධාරිය සත්‍ය දිගටම දුක්ඛ නිරෝධගාමි අරිය සත්‍ය එතකොට හතරෙම තියෙන්නේ මේ අරිය සත්‍ය හතරක් මේ රිය ගමන අවසන් කරන්නට ඕන දුක දකින්න ඕන දුකට හේතුව දකින්න ඕන හේතුව උදුරා දාන්න පුළුවන් සමුදය නිරෝධ කළා ඒ නිරෝධගාමිනී පටි හතරම ආර්ය සත්‍ය හතර චතු අරිය අරිය පරිේශනයක් කරලා බුදුහාමුදුරුව මේ චතු අරිය සත්‍ය තමයි හොයාගත්තේ එතකොට අරිය පරිේශනේ මුල් එක තමයි මේ දුක තමයි මේ රිය ගමනට හේතුව මේ දුකට හේතුව තමයි සමුදය. ඒ දෙක තමයි මේ පහතබ්බංච පහිනා. ඒකට භාවයේ තබ්බංච භාවිතන් දෙකක් තියෙනවා. මොකද්ද? සමුදය නිරෝධ කිරීමත් සමුදය නිරෝධ ගාමිනී ප්‍රතිපදාවත් පහ භාවයේ තබ්බංච භාවිතා. ඒ අනුව සච්චිකා තබ්බංච සච්චින් කරෝති ඒ උනා ඒ නිසා මේ හතරම නිවැරදිව මේ ආර්ය සත්‍ය හතර නිවැරදිව තේරුම් ගන්න ඕනේ. පැහැදිලි සාරාංශ මේ ඒ කියන්නේ සාරාංශ දුකට හේතුවයි දුකයි දෙකම දැනගන්න ඕනේ. දෙකම දැනගන්න ඕනේ. එකලිය වෙලා දුකට හේතුව භාවිතා නොකර ඉන්න කියලා තමයි. දුකට හේතුවෙන් තමයි දුක හේතුව නිරෝධ කරන්න ඕනේ. අරක ආර්ය සත්‍ය වුණාට නිවන හතරම ආර්ය සත්‍ය. ඔව් ඒ හරි ආර්ය සත්‍ය වුණාට එතකොට මේ අර දෙක يعني භාවිතා කරන්න එපා කියලා කියනවා. එකෙන් දෙකක්. එතකොට දෙකක් පහතබ්බංච පහිනම් දෙකක් භාවයේ තබ්බංච භාවිතං. ඔව් පහතබ්බංච පහිනම් භාවයේ තබ්බංච භාවිතං. සච්චිකා තබ්බංච සච්චින් කරෝති. අරක දැනගෙන භාවිතා නොකර ඉන්න කියලා නේ කියන්නේ නෑ එහෙම එකක් නෑ දැන් පළවෙනි ආරි සත්‍ය පිරි අපිරි පරිඥාතම් පරිඤ්ඤය පරිඥාතන්ති දුක්ඛාරි සත්‍ය
සමුදය ආර්ය සත්‍ය පහතබ්බංච පහීනම් පහියා යන්ති. නිරෝධ ආර්ය සත්‍ය භාවයතබ්බංච භාවිතම් භාවිතා තන්ති. නිරෝධ ගාමිනී ආර්ය සත්‍ය සච්චිකාතබ්බංච සච්චින් කරෝති සච්චිකාන්ති. හතර විග්‍රහ කළ තියෙන ධම්මචක්කප්පවත්තන සූත්‍රයේ ඔය වචන වලින් හතරම දැනගන්න ඕන. නැත්නම් එකක් දැනගත්තට දෙකක් දැනගත්තට හරියන්නේ නැහැ. දුකක් දැනගන්න ඕනේ, දුකට හේතුවක් දැනගන්න ඕනේ, හේතුවයි උදුරා දාන්න ඕනේ, හේතුව උදුරන මාර්ගයේ දිගටම අනුගමනය කරන්න ඕනේ නොකඩවා. ඒකයි අරිය සත්‍ය කියන්නේ. පැහැදිලි සාන. අරිය සත්‍ය කියන්නේ මේ රිය ගමන අවසන් කරන අත්‍ය හතර. ප්‍රිය ගමන අවසන් කරන්නේ එකක් දැනගෙන හරියන්නේ නැහැ, හතරම හරියට දැනගන්න ඕනේ.